විෂන්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි රාජ්‍ය සේවකයන්ටත් සිකුරාදා නිවාඩු චක්‍රලේඛී නිකුත් වෙලා තිබෙන ලබන සිකුරාදා සිට ඒක ක්‍රියාත්මක වෙනවා අද සිකුරාදා සිට ඒ ක්‍රියාත්මක වන්නේ නැති බව ඔබට සඳහන් කළ යුතුයි හැබැයි ඔබට මේ අවස්ථාව දීලා තිබෙන්නේ ගෙදර ඉඳලා වවන්න රාජ්‍ය සේවකයන්ට තුන් මාසක සිකුරාදා නිවාඩුවක් දෙනවා ඉතින් තුන් මාසක නිවාඩුව ඇතුළත ඔබ වැවුවෝතින් දින 45 භෝගයක් වගාගෙන ඔබට පළ ගන්න පුළුවන් අවස්ථාවක් කියන එකයි කියන්න තියෙන්නේ ඉතින් ඔබ වවයිද නැද්ද කියන්න අපි දන්නේ නැහැ හැබැයි ඔබට දීලා තිබෙන්නේ මේ සිකුරාදා වවන්න. ඔබ දන්නවා මේ රටේ නඩු විභාග කිරීම සම්බන්ධයෙන් ගත්තම අධිකරණයේ පමාව, ඒ වගේම අධිකරණ ක්‍රියාදාමය තුළ සිදුවන පමාව, නඩු වලට දින නියම කළ තිබුණ ඒවයි තියෙන පමාව මේ සියල්ල ජනතාවට බලපාලා තිබෙනවා. ඉතින් අධිකරණ පද්ධතියේ අවුරුදු ගාණක් ඇදෙන තත්ත්වය කොවිඩ් හින්දා ඒ ක්‍රියාත්මක වුණා. ඉන්පස්සේ ඒවා ඇදුණා තව මේක වැඩි වුණා. ඉතින් දැන් ආපහු පාරක් සිකුරාදා නිවාඩුවාම අධිකරණ වැඩට ලොකු බාධාවක් එනවා කියලා නීතිඥ සංගමය පෙන්ලා දෙනවා. රාජ්‍යංශයේ ඇතැම් ශිෂ්‍ය සදා සතියේ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කරාම අනිත් කටයුතු වලට ලොකු බාධාවක් එනවා කියලා තමයි ඒ අය සඳහන් කළ තියෙන්නේ. ඉතින් අධිකරණ පද්ධතියට විශාල බාධාවක්. මම හිතන්නේ හිටපු අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා අධිකරණ ශිෂ්‍යයේ මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ ඇයි කියන එක. ඉතින් ඒ අවස්ථාවේදී යෝජනා විදිහට ඇවිල්ලා තිබුණේ පුළුවන් නම් මේ පැයක් වේලාසනින් අධිකරණ කටයුතු පටන් ගන්න කියන එකත්. ඉතින් එහෙම වුණොත් තවත් නඩු කිහිපයකට යන්න පුළුවන් කියන එක. ඉතින් එහෙම කරොත් රටේම මේ සම්බන්ධයෙන් දත්ත වාර්තාවක් තිබුණා. ඉතින් එහෙම වෙද්දී සිකුරාදා දවසක්ම නිවාඩු දුන්නම නඩු නාකි වෙනකන් නඩු කියන්න පුළුවන්.